අපි දැන් ඉන්නේ නෙදර්ලන්ඩ් වල මාස්ට්‍රිච් කියන සිටියක. මාස්ට්‍රිච් වැදගත් වෙන්නේ යුරෝපාහවුල ගිවිසුම අත්සන් කළා තියෙන මෙහි. යුරෝපාහවුලේ ගිවිසුම කියන්නේ යුරෝපාහවුල බිහි වෙන්න ප්‍රධාන වුණ මාස්ට්‍රිච් ගිවිසුම කියන එක අත්සන් කරන්නේ මේ සිටියකේ. ඒක අත්සන් කරන්නේ 1992 පෙබරවාරි මාසේ 7 වෙනිදා. ඒ වගේ මේක බලාත්මක වෙන්නේ 1993 නොවැම්බර් මාසේ 5 වෙනිදා. මේකට අත්සන් කරන්න ප්‍රධානවත් වෙන්නේ බටහිර යුරෝපීය රටවල් 6ක්. එතකොට ඒ රටවල් 6 තමයි බෙල්ජියම්, ෆ්‍රාන්ස්, ඉතාලි, ලක්සම්බර්ග්, නෙදර්ලන්ඩ්, වෙස්ට් ජර්මනි. මේ නගරය එතකොට මෙච්චර වැදගත් වෙනවා වගේම ඇත්තටම මේ යුරෝපයේ තියෙන සීමා මායිම් ප්‍රශ්න, ඒ වගේම යුද්ධ පවා ඇති නොවි තියෙන ලොකු දෙයක් මේ මාස්ට්‍රිච් ගිවිසුමෙන් යුරෝපාහවුල බිහිවීමෙන් ඇති වුණා. ඒ වගේම වරුණ තවත් ලස්සන වැදගත් තැනක් තමයි මේ මාස්ට්‍රිච් වල තියෙන මේ බිෂොප් මිල් එක. අපි දැන් ඉන්නේ බිෂොප් මිල් එකේ. ඔව් මේක වෝටර් මිල් එකක්. ඔව්. ලොකු ජලපහරක් හරස් කරලා මේක හදලා තියෙන්නේ. එතකොට මේකේ මීටර 6ක විස්කම්බයක් තියෙන වීල් එකක් තියෙනවා. ඒ වීල් එක අර හරස් කරලා තියෙන වතුර පාරමේ ඔයගලන්ට පේන තැනින් චූටියට ඒ වතුර පාරමේ මේ මේ වීල් එක හරහා අරගෙන එතනින් මේ වීල් එක කරකවල තමයි මේ මිල් එක වැඩ කරන්නේ. මේ වෝටර් මිල් එක 7 සියවසේ පටන් ගත්ත කියලා තමයි මේගොල්ලෝ විශ්වාස කරන්නේ. හැබැයි 11 සියවසේ තමයි බිෂොප් මිල් කියලා මේකට නම දාලා තියෙන්නේ. අතීතයේ නෙදර්ලන්ත ජාතිකයන්ට පුරුද්දක් තිබිලා තියෙනවා. ඒගොල්ලෝ කොහේ හරි තැනකට ගිහිල්ලා ඒගොල්ලෝ ජනාවාසයක් බිහි කරනකොට මේ වගේ මිල් එකක් හදන්න. වෝටර් මිල් එකක් හදලා ඒගොල්ලෝ එකෙන් ශක්තිය නිපදවාගෙන ඒකෙන් තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඕනි කරන ධාන්‍ය වර්ග අඹරන්න ඒ වගේ දේවල් කරන්න ශක්තිය නිපදවා ගන්න. අපි මේ දකින්නේ එහෙම තැනක්. එතකොට මේ තියෙන එකේ ආකෘතිය හදලා තියෙනවා බලන්න කට්ටියට. සිටිපස්සේ වීල් එක කරගෙන තියෙන මේ අර ලොකු වීල් එක කරගිලා ඒ ලොකු වීල් එකේ තමයි මෙතන මේක උඩට දැන් මේක ලීවර් එක මේක පල් හැඩ කරාම උඩ මේකේ මිල් එක වැඩ කරනවා. ඊට පස්සේ එතනින් මේක මෙහෙම ගිහිල්ලා මෙතනින් යනවා අතන අර අතන තියෙනවා අර අර කොට සෙට් වුණාම අතන අර ඇත මෙතන ඒක සෙට්ලා මේ මේක මේ මේ තියෙන්නේ මේකෙන් ගල මෙතන මේ තියෙන්නේ ජෙනරේටර් එක. මේක කරා මෙන්න කරන්ට් එක නිස්සාරයි. මේක තාම මේ වර්කින් මිල් එකක් නේදලන්න තියෙන්නේ. මේගොල්ලෝ මේකෙන් ට්‍රැඩිෂනල් මේගොල්ලෝ මේගොල්ලෝ මේක එතකොට මේක මේකෙන් හදන මේකේ ශක්තිය පාවිච්චි කරලා ඒගොල්ලෝ හදන පයි එහෙකට තිබුණා නේද ඒවා මේගොල්ලෝ මුලින්ම ඒගොල්ලෝ අර යන්නේ ඉස්සරහ අක්මී මේ මේගොල්ලෝ සලාම මේ මිල ඇත්තර බේකරියක් ක්‍රියාත්මක වෙනවා. මෙයාලා මෙතන ස්පෙෂලි පයි හදනවා කියලා තමයි කියන්නේ. මෙතනත් තියෙනවා ඇපල් පයි, ස්ට්‍රෝබෙරි, එතකොට ජෑම් වර්ග පාවිච්චි කරලා හදපු පයි, ඒ වගේම වෆල්ස්. යාලා ඉස්සර කරපු ට්‍රැඩිෂනල් විදියටම මේව හදනවා කියලා තමයි කියන්නේ.
මේ තරම් ලස්සන මේ කෑම ජාති ටිකක් බලලා රස බලන්න නැතුව යන එකත් හොඳ නෑනේ වරුණ නේද? අපි එහෙනම් මොනා හරි කාලා බලමු මේවා කොහොමද කියලා. එහෙනම් නෙදර්ලන්ඩ් වල ලස්සන අරගෙන තවත් වීඩියෝ එකකින් අපි හමු වෙනකන් දුයි. දුයි කියන්නේ දුයි කියන්නේ බයි කියන එක. නෙදර්ලන්ඩ් වලදී ඩච් වලින් බයි කියන්නේ දුයි. එහෙනම් දුයි.